ओके हेलो एवरीवन, अभी मैं एकतु वेन्ने इंग्लिश कोर्स एके 15 වෙනි දවසට डे 15 ප්‍රයෝගී සතිය වෙනකම් අපි ටෙන්සස් වල කරගෙන ආවා කොටස් කීපයක් ටෙන්සස් මේ වෙද්දි සිම්පල් සම්පූර්ණයෙන්ම අවසන් වෙලා තියෙනවා ඒ වගේම කන්ටිනියස් ටෙන්ස් එක අපි පටන් ගත්තා ගිය සතිය ඒ කියන්නේ කලින් දවසේ ඒ 14 වල කන්ටිනියස් වලින් අපි කිව්වේ මේ මොහොතේ at the moment මේ මොහොතේ කරන කරමින් ඉන්න දෙයක් එහෙම නැත්නම් මේ කාලය තුල ඔගොල්ලෝ කරමින් ඉන්න දෙයක් ගැන කියන්න ප්‍රධාන වශයෙන් අපි භාවිත කරා continuous present continuous ඒ වගේම එතනින් එහාට තව භාවිත දෙකක් ඒක අපි කතා කරා ඒ තමයි near future definite action එකක් ඒ කියන්නේ දුරු අනාගතයේ අපි කරන ස්ථිර වශයෙන් කරන බොහෝ විට ඒ වගේ ක්‍රියාවලිය ඒකෙදි ගොඩක් වෙලාවට ටයිම් එක කොයි වෙලාවෙද කරන්නේ උදාහරණයක් විදියට I am going to Colombo tomorrow. तो रेगे tomorrow दान द मॉर्निंग. काले अनिवार्य टाइम में का संधान वेंड द मॉर्निंग मगर द नियर फ्यूचर दान सब इतराय अपिटर कंटिन्यूअस प्रेजेंट कंटिन्यूअस बाविता कर ले इतना किया न कुलवांगे. इलंगट्टे ताव इका कुदिये टर प्लान अपे तीनों फ्यूचर प्लान ने का किया न कंटिन्यूअस प्रेजेंट कंटिन्यूअस बाविता कर ला गोइंग टू फॉर्म में का थिक इतर आधा अपिटर इतने इला पटांगा ने तीन ने कंटिन्यू कराने तीन ने past continuous වල ඉඳලා එතන කලින් හැම දවසකම වගේ අපි රිවිෂන් එකක් වාක්‍ය කීපයක් මම අහන ඕගොල්ලන්ගෙන් සිංහල වාක්‍ය කීපයක් එකට උත්තරේ හදාගන්න හදාගෙන බලන්න චෙක් කරලා මම ඉවට පස්සේ හරි පළවෙනි වාක්‍ය ටික මුලින් දැන් ටෙන්සස් වල වාක්‍ය මම වැඩි කරනවා අනේක ටෙන්සස් වල වාක්‍ය අනේක වැඩි කරනවා අර වෙනු දෙකක් තුනක් වගේ මම අහනවා බේසික්ස් අපි ඉගෙන ගත්තු helping verbs වලින් හරි පළවෙනි වාක්‍ය වල ඔහුගේ අදහස වෙනස් කරන්නයි යන්නේ. ඔහු ඔහුගේ අදහස වෙනස් කරන්නයි යන්නේ. කවුරු හරි කෙනෙක් ගත්තු තීරණය වෙනස් කරන්න ඉන්නවා. එහෙම ආරංචියක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව අපි කියනවා ඔහු ඔහුගේ තීරණය වෙනස් කරන්නයි යන්නේ. නැත්නම් වෙනස් කරන්නයි ඉන්නේ. හදාගන්න වාක්‍ය. හරි අපි බලමු ඔයගොල්ලෝ හදාගත් වාක්‍ය හරිද කියලා. ඇතියර්ථ වාක්‍යයක් මේ කියන්නේ පැහැදිලිවම ටෙන්සස් වලට කියන එක ඔයගොල්ලන්ට තේරෙනවා පැහැදිලි එක. ටෙන්සස් වල අපි ගිය සතිය අවසානයේ ඉගෙන ගත්තු කන්ටිනියස් ප්‍රසන් කන්ටිනියස් වලින් ඒ වාක්‍ය කියන්න පුළුවන්. ඒ වගේම going to form එකයි එතෙන්දි භාවිත කරන්නේ. බලන්න හරිද කියලා වාක්‍ය. he ඒ question එක ඒ නිසා is. ඔහු he is going to දන්නවා going to form එක. දැන් මෙතන continuous වෙන්නේ අපි දාන අනෙක් verb එක නෙමෙයි සාමාන්‍යයෙන් මේක කරන්නයි යන්නේ කියන අදහස තමයි මෙතන going to වෙන්නේ. එතනයි continuous තියෙන්නේ. ඊට පස්සේ අපි දාන අනෙක් ක්‍රියාපදයේ to. ඒ කියන්නේ infinitive කියලා මේ වගේ අවස්ථාවකට අපි කියනවා ඒ ක්‍රියාපදයේ infinitive ආකාරයෙන් තියෙන්න ඕනේ. ඒවා තව පැහැදිලි වෙන infinitive කියන්නේ සාමාන්‍ය අවස්ථාව verb එක තියෙන සාමාන්‍ය අවස්ථාව. He is going to වෙනස් කරන්න යන්නේ change change his decision මොනවාත් හරි he is going to change his decision නැත්නම් change his mind කියන ලක් පුළුවන් ඔහුගේ තීරණය නැත්නම් අදහස වෙනස් කරන්න යන්නේ කියන අදහසින් ගැටලුවක් නැහැ තීරණය decision හරි එතකොට මේකේ going to form එක භාවිත කරනවා කියන ඕගොල්ලන්ට අවබෝධයක් ආව නම් ඒ අහපු වාක්‍ය ඒ ප්‍රමාණවත්. ඊළඟ වාක්‍ය මම මේ මානවා. ඕගොල්ලෝ අද උදේ නැගිට්ටේ අවදි වුණේ කීයටද? ඉස්කෝලේ ඉන්න ටීචර් කෙනෙක් වගේ ළමින්ගෙන් අහනවා. ඕගොල්ලෝ අද උදේ අවදි වුණේ කීයටද? හදාගන්න බලන්න වාක්‍ය.
හරි බලමු. එතකොට ඒකෙත් පැහැදිලි verb එකක් තියෙනවා. ක්‍රියාපදයක් තියෙනවා නේද? ක්‍රියාපදයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වාක්‍ය යන්න වෙන අපිට tenses වලට. Tenses වලින් කොයිකද? අවදි වුණා. අවදි වුණා කිව්වහම ඒතර ඒ වැඩේ දැන් වෙලා ඉවරයි. කලින් කරපු දෙයක් ගැනයි අහන්නේ. ඒක අනුව අතීත කාලයක් ඉන්නේ සහ සරල අතීතය කියන්නේ simple past වලින් ඔයගොල්ලෝ කිව්වනම් හරි ඒ වාක්‍යේ එක question එකක් වෙනවා. ඒ වගේම question word එකක් ඔයගලන්ට අවශ්‍ය වෙනවා. කීයටද? එතෙන්දී when කියන එක දාන්නත් පුළුවන්. ඒ වගේම වඩා හොඳයි මෙන්න මේ විදිහට දානවා නම් at what time? At what time? කීයටද? කීයටද කියන අදහස අපි මෙහෙම ගන්නවා. At what time? ඔබ අවදි වුණේ කීයට? දැන් ඉතින් වාක්‍ය සාමාන්‍ය simple past වාක්‍යය වෙනවා. At what time? අතීත නිසා did you get up දාන්නත් පුළුවන් wake up දාන්නත් පුළුවන් at what time did you wake up දානවා wake up today එක question එකක් වෙනවා ඒ නිසා question mark එක අවසානයේදී දානවා තර මේකේ grammar part එක ගැනයි ඔයගොල්ලන්ගේ ලොකු අවධානයක් යොමු වෙන්න ඕනේ next sentence එක අද පාඩමේ මොනවා හරි ගැටලු තියෙනවද ටීචර් කෙනෙක් ඒකත් අහන්න පුළුවන් ඕගොල්ලන්ගෙන් අද පාඩමේ ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවද අදාන බලන වාක්‍ය දැන් ඒ වාක්‍ය ගත්තාම එකකින් තියනවාද verb එකක්. දැන් ප්‍රධාන වශයෙන් ඔයගොල්ලෝ වාක්‍යයක් ඔයගොල්ලන්ගේ ඔළුවට ආපු අදහසක් කියන්න යද්දී බලන්න ඕනේ මේකේ මුලින්ම verb එකක් තියනවාද. ඒක ඒකනේ අපේ ප්‍රධාන කොටස් දෙක ප්‍රධාන පාරවල් දෙක. There are two ways they are tenses and helping verbs. ඒතර ඔබ මුලින්ම බලන්න ඕනේ ක්‍රියාපදයක් කරන දෙයක් මේ වාක්‍යයෙන් සඳහන් වෙනවා කියලා. කරන දෙයක් සඳහන් වෙන්න අපිට ගන්න තියෙන ආකාරය තමයි tenses. නැත්නම් helping verbs වල සමහරක් ඒවා ඇති ක්‍රියාපද එනවා උදාහරණයක් විදිහට ability can වල එහෙම. හැබැයි ඒක පැහැදිලිව අඳුර ගන්න පුළුවන් මොකද වාක්‍ය තියෙනවා පුළුවන් බෑ කියන තත්ත්වය. මේ වාක්‍යේ පාඩමේ මොනවා හරි ගැටලු තියෙනවද ඔයාලට අද පාඩමේ මොනවා හරි ගැටලු තියෙනවද? එතකොට ඒ වාක්‍යේ ක්‍රියාපදයක් කරන දෙයක් verb එකක් නැහැ. ඒක පැහැදිලි නේ ඔයගොල්ලන්ට? එතකොට එහෙනම් ඒක යන්නේ ගොඩක් වෙලාවට basics. ඒ කියන්නේ helping verbs වලට. Helping verbs වලින් කොයි තැනටද අපි ඒක වාක්‍යේ අරන් යන්න ඕනේ? පාඩමේ ගැටලු තියෙනවා. පාඩමේ ගැටලු තිබුණාද තියෙනවද මොනවා හරි. ඒ වගේ ආද්දි පීටීම. කොයි හරි තියෙන දෙයක් ගැන නේ අහන්නේ. එහෙනම් situation වලින් කියන්නේ. Situation නම් there is there. වර්තමාන කාලේ ඒ නිසා ඒක වෙනස් කරන්න අවශ්‍යත් නැහැ. There is there වලින් අහනවා ප්‍රශ්නයක් විදිහට ඒක අහන්නේ. අද පාඩමේ ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවද? එහෙනම් මොනවා කියලා හදා ගන්නවා බලන්න හරිද කියලා. ගැටලු plural නිසා there is නෙමෙයි there are. are there any problems? Are there any problems to you in the lesson today? No, okay. Are there any problems to you in the lesson today? Adha paadame oyalata monohari gatadu thiyenada? own
නිතරම විනෝදචාරිකා යන්නේ නැහැ. ඔවුන් නිතරම විනෝදචාරිකා යන්නේ නැහැ. කලාතුරකින් වගේ යනවා. මට ඕනේ වාක්‍ය තමයි ඔවුන් නිතරම විනෝදචාරිකා නොයයි. යන්නේ නැහැ කියන්නේ. अरे बलून वाक्य चारिकाने नितर में अन्य नहीं किया लगती हुआ यानी वो तें तब भी वर्ब एडवर्ब बिकट डाल देना always they don't always वर्तमान है नहीं था go on picnics तो चलेगा एक वैध गत दिया था मैं on डालने का अरे go on picnics trip पे का picnic क्या कहना पड़ता है अनिवार्य यहाँ पे on संधान कराने का on they don't always don't go मैं समय उन लोग දැන්ම විදියට දකින්න ඕනේ දැන් sentence එකේ මම නැත්නම් last sentence එක අපි අද දවසේ කතා කරන එකත් අවසාන වාක්‍ය නිසා හරියටම හදාගන්න fifth one එක ඕන්ට පුළුවන් වුණාද ඒ වෙලාවේ ත්‍රස්තවාදීන පරාජය කරන්න ඔවුන්ට පුළුවන් වුණාද ඒ වෙලාවේ ත්‍රස්තවාදීන පරාජය කරන්න පරාජය කරනවා කියන එකට වචනේ දන්නේ නැත්නම් ඒකට වචන වෙන්නේ defeat D E F E A T defeat පරාජය කරනවට දන්නේ නැත්නම් ඒ ක්‍රියාපදේ දැන් ආයම වාක්‍ය කියන්න ඔවුන්ට ඒ වෙලාවේ පුළුවන් වුණාද ත්‍රස්තවාදීන පරාජය කරන්න ඔවුන්ට ඒ වෙලාවේ ත්‍රස්තවාදීන් පරාජය කරන්න පුළුවන් වුණාද? හදා ගන්න බලන්න වාක්‍ය. ंडो defeat the terrorist ත්‍රස්තවාදී ඉඳ කියන්නේ terrorist හරි o r i s t s number 1 could they defeat the terrorists ඒ වෙලාවේ at that time at that time මොනවා කියද මේකේ grammar part එක වෙන්නේ could defeat ඒ කියන්නේ ability වලින් අහන sentence එක සිංහල වාක්‍ය කිව්ව ගමන් ඔයගලන්ට මතක් වෙනවා නම් මේක හරි විදිහට දැන් මම තවරු කරගන්නත් අවස්ථාව දෙනවා නම් මම කියලා දෙන්නවා
නිකම්ම කොහේ හරි කොලේක ලියලා දුන්නා වගේ නෙමෙයි මේක ගොඩක් හොඳ අභ්‍යාසයක් අපි හැම දවසකම කරන්න ඕනේ සහ ඕගොල්ලොත් ඒක ෆලෝ කරන්න ඕනේ හරියටම එහෙම කරපුවාම ඕගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් දැනට ඉගෙනගත්තු පාඩම් ටික ඕගොල්ලෝ හරියට අල්ලගෙන තියනවාද කියලා හරි हरियाणी टाइम मेरे किया ने को हम अद आर्टिकल्स को हम बाई तागर ने एंड अरे इट बस सेव अगे गुड़ा अमतर कोटस आरस प्रधान वाक्य मेन सेंटेंस बिल्डिंग और अमतर हो अमतर कोटस गुड़ा कतागर हाँ इन्हें हम अपिया द पार्ट में टेम मु इन्हें दावत में वाके में अभ्यास है के past continuous tense ඔතන එක දැන් ඔයගලන්ට හදාගන්න ලොකු අමාරුවක් වෙන්නේ නැහැ මේකේ actions කොයි වගේද ඒ වගේ examples ටික කතා කරන එක තමයි අපිට තියෙන ප්‍රධානම දේ ඒ වගේම මේ වීඩියෝ එකේ අද day 15 වලින් මම future continuous tense එකත් අවසන් කරනවා හරි ඒ දැන් present continuous එක තමයි ඒකේ හරියට භාවිතයන් සහ ටිකක් පුළුල්ව එක කතා කරන්න උනේ මොකද අලුත් දෙයක් නේ simple වල ඉඳලා ඇවිල්ලා එක පාට continuous කියන්නේ ගොඩක් අරකට වඩා වෙනස්. හැබැයි දැන් continuous එකේ past and future ගත්තාම ඒව හැම ලොකුවට වෙනස් වීමක් නැහැ. ඒව සාමාන්‍ය අර අරකට වඩා කාලේ වෙනස් වීම විතර නෙවෙන්නේ. හරි. මේකේ කොහොමද pattern එක අපි හදාගන්නේ? ඒකත් ඔයගලන්ට පැහැදිලියක් දැනෙතම subject එකත් එක්ක අපි present continuous වල ගත්තේ am is. එහෙනම් මේකෙදි ගන්න am is වල අතීතය වෙන මොකුත් වෙනසක් කරන්නේ නැහැ. අර am is ගත්තා නම් ඒකේ අතීත කාලේ තමයි භාවිත කරන්නේ. අදාළ ටෙන්ස් එකේ past tense එක අදාළයි. එයානුව subject එක තියෙනවා plus was were am is වල අතීත කාලේ was were. එක ing verb. එහෙම නැත්නම් අපිට මේක කියන්න පුළුවන් ing verb එකට present participle එක කියලා වර්තමාන කුදන්තය plus object ඔන්න එතකොට මේකේ වාක්‍ය හදා ගන්න ආකාරය හරි ඉතින් දැන් තියෙන්නේ වාක්‍ය හදන්න කොයි වගේ ක්‍රියාවක්ද කියලා මුලින්ම බලුවා කොයි වගේ ක්‍රියාවක්ද අපි මේ past continuous කියලා කියන්නේ දැන් අරකෙදි නම් කරමින් ඉන්න දෙයක් මේ මොහොතේ කරමින් ඉන්න දෙයක් එහෙම නැත්නම් මේ කාලය තුල කරමින් ඉන්න දෙයක් present තුන ඉන් පාස්ට් වලත් ඒ වගේම තමයි අතීතයේදී යම් මොහතක කරමින් හිටපු දෙයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අතීතයේදී යම් කාල පරිච්ඡේදයක කරමින් හිටපු දෙයක් වෙන්න පුළුවන් මම මුලින්ම ලියනවා කරමින් හිටපු දෙයක් හැබැයි මේ ඒ මොහොතේ නෙමෙයි එක්තරා මොහතකදී නෙමෙයි කාලයක් තිස්සේ කරමින් හිටපු දෙයක් උදාහරණ බලන්න I was I began it was. I was following. Let us make a note. I was studying. Y-I-N-G. Studying. In the university. In May. Last year. I was studying in the university in May last year.
එක්කෙදි කියන්නේ එක්තරා මොහොතකදී කරපු දෙයක් නෙමෙයි මයිවල. අපිට අපිට මොකක් හරි දෙයකදී කියන්න අවශ්‍ය වෙනවා ඔයා මේ මේ කාලේ මොකද්ද කරමින් හිටියේ. හරි. ඔයා ඉස්කෝලේ ගෙන ගනිමින් හිටියද නැත්නම් කෝස් එකක් මොකක් හරි කරමින් හිටියද නැත්නම් ජොබ් එකක් කරමින් හිටියද කියලා කවුරු හරි මලින් ප්‍රශ්නයක් අහනවා. මම කියනවා මේ කාලේ නැත්නම් ගිය අවුරුද්දේ මැයිවල මම කරමින් හිටියේ මෙන්න මේකයි. මැයි මාසයේ තුල නේද? ඒකට ඒ මොහොතේ කියන එක නෙමෙයි යම් කිසි එක මොහොතකදී කරමින් හිටපු දෙයක් නෙමෙයි ඒ කාලය තුල. එහෙනම් මේක පීරියඩ් එකක් වෙනවා. ටයිම් ඔෆ් පීරියඩ්. මම ගිය අවුරුද්දේ මැයිවල විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය කරමින් හිටියා. හරි. ඊට පස්සේ අපි බලමු මොහොතකදී කරමින් හිටපු දෙයක්. V වලට ගන්නවා මම V were ඊ එකේතර බහුවචන plural නිසා were වෙනවා. We were playing tennis in the ground at that time. මොකක්hari අවස්ථාවක කට්ටියකින් අහනවා ඕගොල්ලෝ මොකද්ද කරමින් හිටියේ ඒ වෙලාවේ මොකක්hari සිදුවීමක් වෙච්ච වෙලාවක වහින වෙලාවේ හරි නැත්නම් වැස්ස පටන් ගත් වෙලාවේ හරි හරි ඒ වගේ මොනවා හරි අවස්ථාවක මොනවද කරමින් හිටියේ කියලා අහනවා. ඒතර උත්තරේ විදිහට හම්බෙනවා අපි සෙල්ලම් කරමින් හිටියයි අහන කට්ටියකින් උත්තරේ විදිහට හම්බෙනවා අපි ඒ වෙලාවේ පිට්ටනියේ टेनिस सेल्लम करमिन सिटिया अनो आके तेरो इरवास थर्ड सेंटेंस बालमु एक वचन या गम वो पिया पाऊं शी शी इज प्रिपेयरिंग शी इज प्रिपेयरिंग डिनर at 7 p.m. yesterday. දැන් ඒකත් අපි අරගත්තේ එක මොහොතකදී හරි. ඊයේ 7ට ඇයි මොකද්ද කරමින් හිටියේ? හරි. ඒතර අපි ආගේ ගෙදර ගිහිල්ලා හරි එම අවස්ථාවක නැත්නම් තමන්ගේම ගෙදර කෙනෙක් වෙන්න පුළුවන්. හතරට මොකද්ද කරමින් හිටියේ කියලා අපිට සමහරක් වෙලාවට එහෙමත් වැදගත් වෙනවා. හරි මේ හරියට මේ ටයිම් එකේදී මොකද්ද මෙයා කරමින් හිටියේ? කො මොක් හරි දෙයක් සිද්ධ වුණේ නැහැ. අපි කෝල් එකක් ගත්තා ඒක ආන්සර් කරේ නැහැ. ඒක අපි අහනවා. අන්න හතරට එයා මොකද්ද කරමින් හිටියේ? හතර මම කෝල් එකක් ගත්තා. ඒ ආන්සර් කරේ නැහැ. She didn't answer. What was she doing? ඒ විදිහටම එයා අහනවා ප්‍රශ්නේ. She didn't answer my call. What was she doing at that time? A question එකට answer එක වෙනවා මේක. She is preparing dinner at 7 p.m. yesterday. ඇය ඊයේ 7ට රාත්‍රි ආහාරය පිළියෙල කරමින් සිටියා. ඊට පස්සේ තව එක වාක්‍යයක් අපි බලමු ඇති අර්ථය. Everybody කියලා මන් දාන්නේ. Everybody was then everybody එකේ මතක ඇති ඔයගොල්ලන්ට පැහැදිලි කරා everybody anybody somebody ඕනම ඒ වගේ indefinite pronoun එකක් ගත්තාම ඒවට අපි singular කියලා සලකලා helping verbs භාවිත කරන්න ඕනේ. Everybody was listening to the teacher at that time. මොනවා කියයි හැම කෙනාම ඒ වෙලාවේ ගුරුවරයාට ඇහුම් කන් දෙමින් හිටියා. මේ වගේ තමයි. එතකොට මේකේ ඇති අර්ථය affirmative form එක අදාගන්නේ past continuous tense. ඊට පස්සේ අපි tube එකේ handout එකේ තියෙන වාක්‍ය ටිකත් බලමු. හරි. ඒකේ වාක්‍ය ටික මේ විදිහට එනවා.
පළවෙනි එක pattern එක හරියට දාලා තියෙනවා ඊළඟට පළවෙනි එක එනවා I was doing my homework I was doing my homework at that time මම ඒ වෙලාවේ මගේ ගෙදර වැඩ කරමින් හිටියා We were chatting about our exam this morning this morning කියලා අපි දාන්නේ සාමාන්‍ය වෙන මොකක් නැතුව අපි ඉංග්‍රීසියෙම අවශ්‍ය නැහැ this morning මේ උදේ කියන්නේ අද දවසේ උදේ වරුවේ කියන එකයි එතන අදහස් වෙන්නේ දවල් වෙලා හෝ හැන්දෑවේ හෝ මේ වාක්‍ය ඔයගොල්ලෝ කියනවා අද උදේ කියන එක ඒක තමයි this morning කියලා දාන්න chatting කියලා කියන්නේ chat කරනවා සාකච්ඡා කරනවා නේද කතා බහ කරනවා කියන අදහස අපි කතා බහ කරමින් හිටියා about our exam අපේ විභාගය ගැන this morning මේ උදේ උදේ වරුවේ කරමින් හිටපු දේ Third, you were working in a garment factory in those days. In those days, ඒක අපි මෙතෙන්දී හම්බෙච්ච එකක් නෙමේ. ඒ දවස්වල. ඔය වගේම භාවිත කරන්න ඇති present continuous වලදී in these days කියලා. මේ දවස්වල. Nowadays, these days කියලා කිව්වේ. ඒ වගේම මෙතනින් එනවා ඒ දවස්වල කියන අදහස in those days. මොකද ඒ දවස්වල කලේ ඔබ වැඩ කරමින් හිටියා ගාමන්ට් එකේ කියන්නේ ආ මේ ඇඟලුම් කර්මාන්තයක ඒ දවස්වල fourth sentence එක she was preparing our meal ඇය අර මේ වගේම වාක්‍යයක් හරි preparing dinner කිව්වා වගේ මම මෙතන දාලා තිනවා preparing our meal ඇය අපේ ආහාර වේල පිළියෙල කරමින් හිටියා It was raining here about 6 p.m. yesterday. It was raining here. ඒ වගේ අදහසකුත් කියන්න පුළුවන් අපිට. වහිමින් තිබුණා. ඊයේ හවස නේ 6ට විතර 6 p.m. කියන්නේ හවස about කියන පමණ 6ට පමණ වගේ ඊයේ මෙහෙට වහිමින් තිබුණා. ඊළඟට වාක්‍ය ටිකක් වෙනස් වාක්‍යයක්. The mangoes were turning red. Turning red නැත්නම් yellow හරි මොකද දාගන්න හරි red රතු පාට ඒවත් තියෙන නම් තියෙන රතු වර්ණ නේද? The mangoes were turning yellow කිමුක අපි the mangoes were turning yellow අඹ රතු පැහැය කහ පැහැයට හැරෙමින් තිබුණා දැන් ඒ වගේ අදහසකුත් අපිට කියන්න පුළුවන් continuous මේ past continuous වලින් මොකක් හරි සිදුවීම ක්‍රමක්‍රමයෙන් වෙමින් තිබුණා නා gradually කියලා අපි කියනවා ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් ඒක වැඩි වෙමින් හෝ මොකක් හරි දෙයක් සිදු වෙමින් තිබුණා නා ඒකටත් අපිට ගණ්ඩ වෙන්නේ past continuous ෆෝම් එක මේ වෙලාවේ මෙහෙම දෙයක් වෙමින් තිබුණා ටික ටික එක පාට දැන් මේ බලනකොට කොළ පාට තිබිච්ච එක ඊළඟට විනාඩි පහක ඉතර බලද්දි කහ පාට වෙලා තියෙන්නේ නැහැ නේ සම්පූර්ණ ක්‍රමක්‍රමයෙන් තමයි ඒක වෙන්නේ පැත්තක් කහ පාට වෙනවා එමෙම වෙන්නේ අඹ ගෙඩි එතකොට ඒ වගේ අදහසක් තමයි the mangoes were turning yellow 7th දැන් ටිකක් කොටස් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා I saw you yesterday. So SAW කියලා කියන්නේ see වල past tense එක. ඒතර එතන ඒ වාක්‍ය present past continuous නෙමෙයි. ඒ වාක්‍ය simple past. ඒතර ඔගොල්ලෝ බලයි ඒ simple past කියලා simple past කියලා කියන දාලා තියෙනවා. නමුත් ප්‍රධාන වාක්‍යේ present past continuous කොටසක් තියෙනවා. ඒකෙන් ඉඳලා get one නැහැ හරි. I saw you yesterday while I was passing your home. නැතම් මෙතෙන්ට while වෙනකොට as දාන්නත් පුළුවන්. හරි while වෙනකොට as දාන්නත් පුළුවන්. while කියලා කියන්නේ අතරතුරේ කියන අදහස. W H I L E. හරි while කියන්නේ අතරතුර මොකක් හරි දෙයක් කරමින් ඉන්න අතරතුර කියන අදහස. එතකොට I was passing your home. මම ඔබගේ නිවස පසු කරමින් යන අතරතුරේ. හරි පසු කරමින් යන විටදී. හරි එතන ගොඩක් ඇස් දැම්මත් එහෙම ගැටලුවක් නැහැ ඇස් දාන එකත් හොඳයි මොකද අර ෂණිකව සිද්ධ වෙන ප්‍රියාවලියක් නිසා මම ඔබව දැක්කා ඒ කියන්නේ ඊවා කොහේ හරි වාහනයක හරි තම ෆුට් සයිකලේ හරි එහෙම බයිසිකලේ හරි එහෙම ඔයගොල්ලෝ යාළුවෙක්ගේ ගෙදර පහු කරන් යනවා පහු කරන් යද්දි ඉන්නව දකින්න වෙලිය හැබැයි ඒ වෙලාව අපිට කතා කරන්න වෙන්නේ අපි හදිසිය ගමනක් වගේ යන වෙලාවක් ඉඳලා අපි වෙලාව ගියා දැක්කා ගියා මොකද කර මේ දැක් අයියා දැක්කේ නැහැ අපි ඊට පස්සේ පස්සේ ලාවක මේ මැසේජ් කරද්දී හරි කොහොම හරි කියනවා මම ඔයාව ඔයාලා ගෙදර පාස් කරන් යනකොට මම ඔයාව දැක්කයි. අන් ඒ වාක්‍ය තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒකේ පසු කරමින් යන අතරතුරේ කියන එක
past continuous. While em natham, as I was passing your home, I saw you. Last example, like everybody was listening to the teacher eagerly. Eagerly කියලා මෙතන adverb එකක් භාවිත කරලා තියෙනවා e a g e r l y කියලා e a g e r l y eagerly කියලා එතන ශබ්ද වෙන්නේ ඒකේ තේරුම එන්නේ ඉතා ඕනෑකමින් උනන්දුවෙන් කියන අදහස eagerly වලින් එනවා Everybody was listening to the teacher eagerly while he was teaching about human evolution. Human evolution කියලා කියන්නේ මානවයාගේ පරිණාමය. අර වඳුරගේ ඉඳලා ආවා කියලා රූප සටහනකෙම තියෙන ඒ පරිණාමය උගන්නනකොට හැමෝම උනන්දුවෙන් අහගෙන හිටියා. ඒතර වාක්‍ය තේරුම වෙන්නේ මුළු වාක්‍ය තේරුම හැම කෙනාම උනන්දුවෙන් ගුරුතුමාට සවන් දෙමින් හිටියා. මොකක් කරමින් සිටින අතරතුරේද ඔහු උගන්වමින් සිටින අතරතුරේ මේ පාඩම. ප්‍රතින්දී මේ වාක්‍ය කොටස් දෙකම හැමෝම අහගෙන හිටියා කියන එකයි ගුරුවරයා ඉගෙනුවා කියන එකයි දෙකම past continuous වෙනවා. මොකද දෙකම සිදුවෙමින් තිබිච්ච ක්‍රියාවලි දෙකක් නිසා. හරි. එතකොට examples ටිකක් හරි. ඊළඟට අපි බලමු මේකෙන් කොහොමද question එකක් හදාගන්නේ කියලා. ඒවා අමාරු නැහැ මොකද කලින්ම ඈම් මේසා වෝස් වේ වගේ කොටස් තියෙනවා නේද අපිට තියෙන කලින්ම මේක ඉස්සරහට ගන්න එක විතරයි එහෙනම් මම කලින්ම මේක ඉස්සරහට අරගෙනම වාක්‍යයක් ලියනවා මේ විදිහට උදාහරණයක් විදිහටම were you Were you sleeping about 9 PM last night? Question mark again, or first layer case. ක්‍රමින් ඉන්න දෙයක් විදිහට නිදිනවා කියන verb එකක් නේ. ඒක එක මොහොතකදී ක්ෂණිකව කරලා ඉවරන ක්‍රියාවක් නෙමෙයි. කාල දිගටම නිදියගෙන ඉන්නේ නේද? ඒ වගේ ඒවත් කියන්න අපිට පුළුවන් past continuous දාලා ඔයා ඊයේ රෑ 9ට පමණ නිදියගෙනද හිටියේ. Were you sleeping about 9 pm? තව එකක් බලමු. Was it කියලා මම ගන්නවා. Was it swimming? In the tank at that time? Was it swimming? Oh, pihinamin the hiti. Was it swimming? Oh, pihinamin the hiti. ඒ වෙලාවේ කොහෙද ටැංකියේ ඉන් ද ටැංක් එහෙම නැත්නම් ටැංක් කියලා වැවටත් අපි කියනවා ඒකෙන් කොයි අදහස ගත්තත් හරි ඒ අවස්ථාවට අනුව හරි දැන් ටැංකියකට මාළුවෙක් හරි නැත්නම් වෙන වතුරේ ඉන්න සතෙක් හරි අපි ටැංකියේ දාලා අහනවා ඒ වෙලාවේ ඌ පීනමින්ද හිටියේ දැන් නම් පීනන්නේ නැහැ ඒ වෙලාවේ පීනමින්ද හිටියේ හරි ඊට පස්සේ මේකට අදාළ අවසාන පාස්ට් එක බලමු
third sentence එක interrogative වලට ඊට පස්සේ අපි අදාගමු කිව්වෙත් මම question word එක ගන්නවා එතෙන්දී why කියන question word එක why was your sister why was your sister crying at that time කියන එකම අපි දානවා ඒක භාවිතා කරනවා වැඩි වෙලාව ඒ වෙලාව කියලා අපි ගොඩක් වාක්‍ය කියනවා නේද why was your sister crying at that time was එක සහ crying ing verb එක ඇයි ඔබේ සහෝදරිය cry කියන්නේ අඬනවා අඬමින් හිටියේ ඒ වෙලාවේ ඇයි ඔබේ සහෝදරිය ඒ වෙලාවේ අඬමින් හිටියේ તો ඒ විදිහට අපිට පුළුවන් question word එකක් දාලා ප්‍රශ්න හදන්න ඒවත් සාමාන්‍ය වෙලා තියෙන්න ඕනේ දැන් ඕගොල්ලන්ට අපි මේ වගේ නිරන්තරයෙන් ඔහුගේ කරපු හැම කොටසකම වගේ මේ අවස්ථා අරගෙන එවෙන් වාක්‍ය හැදුවා ඒ නිසා ඔයගොල්ලන්ට දැන් මේ වගේ දැනක් ප්‍රශ්නයක් වෙන්න බෑ ඒවා තවදුරටත් හුරු වෙන්න මේ උදාහරණ වලින් මම හෑන්ඩ් අවුට් එකේ දාන උදාහරණ වලින් ඊට පස්සේ තව අවස්ථාවක් ඔයගොල්ලන්ට දෙනවා හැම දවසකම රිවිෂන් විදිහට වාක්‍ය ටිකක් අහනවා ඒ වෙද්දිත් මේවා නැවත නැවත හම්බ වෙනවා ඒ ඕනම් තරම් ඔයගොල්ලන්ට මේ ස්පීච් පැටර්න්ස් හරි රයිටින් පැටර්න්ස් ග්‍රැමර් වල පාර්ට්ස් ඕන තරම් හදාගන්න අඩුපාඩුවක් නැතුව අවස්ථාවක් තියෙනවා අපි ඊට පස්සේ හෑන්ඩ් අවුට් එකේ තියෙන වාක්‍ය ටිකක් බලමු questions වලට අදාළව interrogative form එක මේක තියෙනවා මෙහෙම පළවෙනි වාක්‍යය were you sleeping අර වාක්‍යෙම තියෙනවා were you sleeping කාලේ වෙනස් විදිහට දාලා තියෙන in the evening yesterday ඔයා ඊයේ හැන්දෑවේ නිදියගෙන හිටියද කියන එක was she watering the flower beds water කියන්නේ වතුර කියන එක සහ වතුර දානවා කියනවත් water කියන noun එකම අපිට වෙනත් විදිහකට verb එක විදිහට ගන්නත් පුළුවන්. එතකොට were you was she watering the flower beds? Flower beds කියන්නේ මල් පාත්ති. මල් පාත්ති වලට වතුර දමමින් හිටියද when you saw her last. ඔබ ඇයව අන්තිමට දකින විට. When කියලා කියන්නේ විට කියන එක. කවදද කියනවත් ඒ වෙනම තමයි හරි. මේකට තියෙන්නේ WHEN කවදද කියන ගන්න මේක ඒ වගේම අපි වාක්‍ය සම්බන්ධ කරන ඈඳන පදයක් විදිහටත් when කෙනෙක් ගන්නවා with කියලා. From was she watering the flower beds when you ඔබ මොන විටද ඔබ දකින විට when you saw ඔබ දකින විට කවද ඇයව her last අන්තිමේදී. ඒ කියන්නේ අන්තිම වතාවට ඇයව දකින විට ඇය මල් පාත්ති වලට වතුර දමමින් සිටියද කියලා අහන්න. ඒ වගේම අපිට ඒ වාක්‍යෙම හදාගන්න පුළුවන් ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන් ඔබ ඇයව අන්තිමට දකින විට ඇය මොකද්ද කරමින් හිටියේ what was she doing when you saw her last අන්න ඒ විදිහට ඉතින් ඕන තරම් මේ වගේ වාක්‍ය එකිනෙකට වෙනස් වාක්‍ය හදාගන්න අවස්ථාවක් තියෙනවා ඔයාලට third example එක were they playing football in the playground ඔවුන් පාපන්දු ක්‍රීඩා කරමින් හිටියද පිටනිය සෙල්ලම් පිටනිය පාපන්දු ක්‍රීඩා කරමින් හිටියද was he looking for a job in those days ඔහු රැකියාවක් බලාපොරොත්තු වෙමින් හිටියද ඒ දවස්වල in those days what fifth sentence එක what were we doing අපි මොකද්ද කරමින් හිටියේ about 7 am today හදිසිය අමතක වෙලා වගේ අහනවා ඒ වෙලාව අපි මොකද්ද කරමින් හිටියේ what were we doing About 7 a.m. today. तो ये विधि है तो questions ठीक है प्रश्न ठीक है आधा गंदा पुलवांग past continuous वाला दालो. इधर वास्तव में बालों में negative का आधा गंदे को हम देख लिया past continuous. Negative वाले दिकरण नहीं थिंग
was එක not දානවා were එක not දානවා was එක not දාපුවම කිටි කරන්න පුළුවන් wasn't කියලා were එක not දාපුවම කිටි කරන්න පුළුවන් weren't කියලා ඔච්චරනේ ඒක ඉතින් අපි ආධික ඉස්සරින් ඉඳලම පටන් ගත්ත දා ඉඳලම දන්නවා am එක not දානවා is එක not දානවා isn't වෙනවා නේද අපි කරමින් නොසිටි දෙයක් ගැන කියන්න පළවෙනි එක මම ලියනවා මෙහෙම they කියලා ගන්නවා කොහොමද they weren't were not කියන එක අපි apostrophe දාලා o අයින් කරලා ලියනවා weren't කියලා they weren't playing any musical instrument at that time play කියන්නේ සෙල්ලම් කරනවා කියන එකටත් අපිට මේ කියන්න පුළුවන් ඒ වගේම මොකක් හරි වාද්‍ය භාණ්ඩ මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගහනවා කියලා අපි කියන්නේ ඒකටත් අපි කියන්නේ play කියලා තමයි they weren't playing any musical instrument own කිසිම සංගීත භාණ්ඩයක් play කරමින් හිටියේ නැහැ ඒ වෙලාවට අපි අහනවා අපි සද්දයක් ඇහුණා ඕන් මේ මොකරි গিitar එකක් ගහමින් හිටියද එහෙම කියලා ඒත් අනිත් පැත්තෙන් අපිට උත්තරේ හම්බ වෙනවා නෑ ඕන් උත්තර කරමින් හිටියේ නෑ සංගීත පණ්ඩ ප්ලේ කරමින් හිටියේ නෑ ඒ වෙලාවේ කියලා ඒක කරමින් නොසිටි දෙයක් වෙනවා ඒ වාක්‍ය තව එකක් බලමු අපි සෙකන්ඩ් එක ටීචර් wasn't teaching about tenses the teacher wasn't teaching about tenses in march guruwadaya karamin nositi deyak wasn't teaching about tenses tenses gana hari kalayan gana tenses kiyanne ehema ne me kriya pada avastha kriya kalayan gana උගන්වමින් සිටියේ නැහැ මාර්තුවල මාර්තුවල වෙනම කරේ උගන්වමින් සිටියේ ටෙන්සස් කරන්න ගත්තේ මෙහෙම ඒතකොට කවුරු හරි යාළුවෙක් හරි මානවා මොනවද කරමින් සිටියේ ටෙන්සස් ද කරමින් සිටියේ නැහැ ටෙන්සස් කරමින් සිටියේ නැහැ නා ද ටීචර් වොසන් ටීචින් අබවුට් ටෙන්සස් තව එකක් අබන්නු මම දන්නවා නෝබඩි මේවත් දැන් ඕගලන්ට පුරුදුයි නෙගටිව් වල අපිට දාන්න පුළුවන් කවුරුවත් කරමින් හිටපු දෙයක් නැති දෙයක් ඒකදී අපිට නෙගටිව් කරන්න අවශ්‍ය නැහැ නොට් එකතු කරලා වෙන්න. මොකද nobody වල no තියෙනවා. nobody was. මේ අපි ඒකවචන කියලා ඉස්සලකන්නේ. ඒ නිසා nobody was walking. along this road at the midnight at the midnight yesterday nobody was walking along කියලා කියන්නේ along this road කියන්නේ පාර දිගේ මේ පාර දිගේ කවුරුවත් ඇවිදින්මින් සිටියේ නැහැ at the midnight මධ්‍යම රාත්‍රියේ කවද මධ්‍යම රාත්‍රියේද e ඊ මධ්‍යම රාත්‍රියේ කිසිම කෙනෙක් ඇවිදින්මින් සිටියේ නැහැ මේ පාර දිගේ. ඔන්න වාක්‍ය නෙගටිව් වල අපි හදා ගන්න විදිහ ඒක අපි බලමු ඊට පස්සේ examples මොනවද තියෙන්නේ කියලා. හරි නෙගටිව්. We weren't using any computer machines in the lab at that time. අපි භාවිත කරමින් හිටියේ නැහැ අපි පාවිච්චි කරමින් හිටියේ නැහැ කිසිම පරිගණක යන්ත්‍රයක්
in the lab lab එකේ කියන්නේ computer lab කියලා කියන්නේ at that time ඒ වෙලාව. හරි එම කවුරුවත් එම පාවිච්චි කරමින් හිටියේ නැහැ කියලා කියනවා. I wasn't මේකේ තව විදිහකට අහනවා මම දෙවෙනි වාක්‍ය example එක බලන්න හොඳට I was going nowhere when you called me. කවුරු හරි අහනවා අපිට කෝල් කරලා ඊට පස්සේ වෙලාවක් හම්බුනාම අහනවා ඔයා ඒ වෙලාවේ කොහේ හරි යමින්ද හිටියේ ගමනක් යමින්ද හිටියේ මට පාරේ සද්ද ඇහුණා හරි මොකක් හරි හේතුවක් නිසා අහනවා ඔයා කොහේ හරි ගමනක් යමින්ද හිටියේ මම කෝල් එකක් ගන්න වෙලාවේ ඉතරයා කියනවා නැහැ I was going nowhere මම කොහෙවත් යමින් හිටියේ නැහැ එතකොට එතන අර nobody වගේම තත්ත්වයක් තියෙනවා ඒ නිසායි I was going nowhere nowhere කිව්වම ඊතර කොහෙවත් නැහැ කියන අදහස එතන තියෙනවා ඒ නිසා අපිට ආපහු grammar වලට නොට් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර I was going nowhere when you called me මට ඔබ මාව අමතන අවස්ථාවේ ඔබ මාව අමතන විට මම කොහෙවත් යමින් නොසිටියෙමි. The aeroplane wasn't flying at that time. ගුවන් යානය ඒ වෙලාව පියාසර කරමින් තිබුණේ නැහැ. She wasn't getting fatter. Fat කියන එකෙන් එන adjective එකක් මෙතන තියෙන්නේ. ඒතර getting fatter. එන මහත් වෙමින් තියෙනවා හරි. double t e r. මේක fatter and fatter කියලා තව දාන්න පුළුවන්. ඒ කියන්නේ අර ඒකත් gradually වෙන ක්‍රමක්‍රමයෙන් වෙන ක්‍රියාවලියක් වගේනේ. ඒතර යම් කිසි කෙනෙක් ගැන උද්ගලයක මහත් වෙනවා කියලා දැන් අද දියන් ඉඳලා හිටු දිනකට ඉඳින මහත් වෙලා තියෙන්නේ නැහැ නේ. ඒක ක්‍රමක්‍රමයෙන් වෙන දෙයක්. ප්‍රය මහත් වෙමින් සිටියේ නැහැ. The mechanic wasn't preparing my motorbike. ශිල්පියා මේ තාක්ෂණික මෙකනික් කියලා කියන කාර්මික ශිල්පියා wasn't preparing. එයා අලුත් දෙයක් කරමින් හිටියේ නැහැ මගේ motorbike එක. ඔන්න ඒතරේ නෙගටිව් වාක්‍ය ටිකත් හරි. ඊට පස්සේ අපි අවසාන කොටස මේකෙදි කතා කරන නෙගටිව් ඉන්ට්‍රොඩක්ටිව් හැම ටෙන්සස් එකම අපි මේ ආකාර හතරම කතා කරන්න ඕන මින් ඉදිරියටත් negative interrogative form එක ඒකදී කරන්න අපි කෙනින්ම not the අපේ කියන්නේ wasn't weren't කියන ඒවා ඉස්සරහට ගන්න ගත්තා නම් හරි negative interrogative එක හදා ගන්න පුළුවන් වාක්‍ය බලමු අපි wasn't you නෙමෙයි you were father කියලා හමු wasn't you were father clearly in the morning මම වාක්‍ය wasn't your father clearing the garden in the morning ඔබේ පියා වත්ත සුද්ධ කරමින් එලිපෙලි කරනවා සුද්ධ කරනවා කියන්න අපිට ගන්න පුළුවන් clear. එතන clean දාන එක ගොඩක් සුදුසු නැහැ. වත්ත වගේ ලිපේලි කරනවා කියලා අපි කියන්නේ පිරිසිදු කරනවා කියන්නේ නැහැ නේ. ඒ නිසා වඩා හොඳයි clear. clear in the garden. ඔබේ පියා අද උදේ වත්ත ලිපේලි කරමින් සිටියේ නැද්ද? ඒක සද්දයක් වුණා. දැක්කේ නැහැ කරනවද කරමින් හිටියද නැද්ද කියලා. ඒ නිසා අපි අහනවා එම ඔබේ පියා වත්ත ලිපේලි කරමින් සිටියද කියලා. උදේ ඒකේ වසන්ට් එකයි ක්ලියරින් කියන එකයි තමයි ගම වලට වැදගත් වෙන්නේ. තව එක බලමු අපි ඒ වගේ. වර්ඩ් වර්ඩ් දෝස් චිල්ඩ්‍රන් enjoy at the beach
weren't those children. Those kia rakhi yan those children ke wahama e lamun. Api yam kisi avasthawak during sitina bahuvachana avasthawak kiyan thamai those ganne. The during sitina singular avasthawak kiyan api ganne that. Ene that wala plural ekak wage thamai those. E lamun naththam ara lamun vinodayamin sitiye nadda at the beach. මුහුදු වෙරළේ ඒ නමුන් මුහුදු වෙරළේ විනෝද වෙමින් සිටියේ නැද්ද ඊට පස්සේ අවසාන එක why weren't you wearing at that time why weren't you wearing kiyanne eko andinawa naththam paladinawa andumak oy andinawata naththam okkari sunglasses slippers shoes ewa paladinawata api kiyanne wearing ma thamai sunglasses at that time ai oba e welawae au kannadi palandagena no siti question word ekak dalath me widiyata apita ahanna puluwa prashnaya hari etoṭa etanin नेगेटिव इंटरवेटिव फॉर्म में गत हरी एक हम फास्ट कंटिन्यूअस रूप का दाल करूँ ठीक है हरी बल मैं अभी एग्जांपल मनाती है निकेला एक टब डालो वसंत आई गिविंग यू इंस्ट्रक्शंस एट दैट टाइम मम्मो यार्ट इंस्ट्रक्शंस क्या ने उपदेश तो मम्मो यार्ट उपदेश देमिन निमेइ द हितीय एवे लाव वसंत द टेम्परेचर राइजिंग इन आवर एरिया In the afternoon yesterday, temperature ushnatte unusuma rise wenawa kiyala kiyanne ihala yanawa. Etara unusuma ihala yamin tibune nadda pe pradeshe innawa area in the afternoon havas kale yesterday. E havas kale pe pradeshe unusuma ihala yamin tibune nadda. Weren't you reading an English newspaper while We were in the library. ඔබ කියවමින් සිටියේ නැද්ද? ඉංග්‍රීසි පුවත්පතක් while අන්න තියෙනවා while. හරි අතරතුරේ කියන අදහස මොකක් කරන අතරතුරේදී we were in the library. එතන tense එකක් නෙමෙයි තියෙන්නේ අපි library එකේ හිටියා කියන අදහස. එතන ක්‍රියාපදයක් අදහසක් අපි ගන්නෙ නැතුවයි මේ වාක්‍ය කියලා තියෙන්නේ. am is වලින් හරි be verb එකක් දාලා we were in the library. අපි library එකේ उन्ना वेला वे क्लाइब देखे ही तो कोई लावे तर तुरे ओबे इंग्लिश पद पता केव में निमेज देखी थी Why weren't you wearing a white dress at the funeral? कवरे funeral ले का ओमांगल ले का टेबल ले इन्ना पाठ पाठ ऐं दुमा कंदला तो अब यहाँ ना ऐ ओबे अरमे वागे में तमाहर wearing sunglasses की वागे में तमाई ऐ ओबे सुधु ऐं दुमा कंदगने नोसिटी मालगे दरने ताव मांगल ले दी Last sentence එක weren't those animals grazing the land at that time grazing කියලා කියන්නේ තනකොළ ආහාරයට ගන්නවා තන උලා කනවා කියලා අපි කියන්නේ එතකොට ඔය මේ නැහරක් ටිකක් හරි එම රංචුවක් ගත්තාම ඒ සතුන් those animals ඒ සතුන් තනකොළ උලා කමින් සිටියේ නැද්ද ඉඩමේ නැත්නම් ඒ වත්තේ at that time ඒ වෙලාව දොරන්න ඒ ආකාර හතරම එතනින් අවසන් වෙනවා හරි අෆර්මටිව් එක ඉන්ටරෝගටිව් එක නෙගටිව් එක සහ නෙගටිව් ඉන්ටරෝගටිව් කියන ෆෝම්ස් හතරම පාස්ට් කන්ටිනියස් වලට අදාළව එතනින් සමාප්තයි ඒක වඩා හොඳින් ඔයගොල්ලෝ නිර්මාණය කරගන්න अभी इलांगट अभी इलांग
tense. ඒකත් ඉවර කරාම ලේසි මේ දැන් අපේ මේ වැඩ ටික හරි grammar parts ටික ටිකක් ඉක්මනට අපි ඉවර කරගමු එතකොට අපිට පුළුවන් ඊට පස්සේ papers ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා තව tenses ටික ඉක්මනට ඉවර වෙනවා comma හරි දැන් perfect try ගත්තාම ඉතින් ඒවට තනි දවසක්ම යනවා සෑහෙන විස්තර ටිකක් තියෙනවා ඊළඟට තියෙන ඒවා හරි ඊළඟට පටන් ගන්න perfect එකනේ ඒත් එහෙම වැඩි වෙලා විස්තර තියෙන ඒවා අපි එක tense එකක් කරනවා එහෙම නැතුව පොඩියට කරන්න පුළුවන් ඒවා දවස් එක දවසෙන් tenses දෙකක් විතර කරන්න හරි ඊළඟට අලුත් කොටසක් the future continuous tense breaking කියන්නේ අනාගත ක්‍රියාකාරී කාලය ඒකෙදි ඉස්සරහදි කරමින් ඉඳීවි කියලා පිටන දෙයක් ගැනයි අපි කියන්නේ ඒක ඉතරෝම නොවෙන්නත් පුළුවන් කරන්නත් පුළුවන් හරි ඒකෙදි අපිට වෙනස් කරගන්න වෙන්නේ මෙතන විතරයි ऑब्जेक्ट एक अपने के लिए मैं एग्जांपल सोल्ट आमु अफर्मेटिव फॉर्म के अतिरिक्त एक वाक्य सुनना पहले निकाल में मिली ना दें कन में मास्टर अगेन दें जब बेक टे याना किन्हें कितन लोगों तो बोलते या दें मिलाव देखा ही अरे या ऑफिस ने हाथर रहते तो हाथर हमार रहते ටිකක් දුර යන්න ඕනේ හරි සංගපාතම නෙමෙයි ටිකක් දුර යන්න ඕනේ පැය දෙකක විතර පැයක අමාරක නැත්නම් පැයක ගමනක් කියනකොට ඒතර එයා ගෙදර යද්දි හතරට ඔෆ් වෙනවා නම් පහවත් වෙනවා ඒතර එයා කියනවා හතර හමාර වෙනකොට හවස හතර හමාර වෙද්දි මම ගෙදර යමින් සිටිනවද නැත්නම් ගෙදර යමින් සිටිනවද කියන අදහස ඔයා මොනව කරමින් ඉඳීවිද මොකක් කර කෙනෙක් අහනවා අදහසක් ගන්නද මොනව කරමින් ඉඳීවිද හතර හමාර ඉතර වෙද්දි ඒතර උත්තරේ දෙනවා එයා මම හතර හමාර ඉතර වෙද්දි किधर है अमीन दी अब ये वाक्य मोली मोली I will be इतना going की ना टोडा अभी अलग तैना करने में किधर इंदला आई विल आप वो किधर याने करने करा नहीं था वड़ा होंडा I will be return आप असु याना वाले आप असु याना I will be returning home by 4:30 PM today. On that walk, will be returned. Mama, apasu kidare amin sitinu atta. You know it. Hattara hamara vana vita. Adha hattara hamara hattarai tiye vana vita. Bible ing adas kine vana vita. Mokari diya vana vita kine adas thama Bible ing ene. Dara hattara at 4:30 PM කියලා දාන්න නැත්නම් මොකද කියලා ප්‍රශ්නයක් ඇති. ඒකෙත් වැරද්දක් නැහැ. නමුත් අර ස්ථිරවම බවක් එතන සඳහන් වෙනවා ඇඩ් දැම්මොත්. හරියට මේ වෙලාවට කියලා බයිබලින් ඒ අදහස අපිට අඩු කරලා අර අනාගත කාලෙට එන සම්භාවිතාවත් එක්ක ඒ කියන්නේ වෙන්න පුළුවන් තත්ත්වය වෙන්න බැරි තත්ත්වය කියන්නේ විය හැකියතාවය අනුව පොඩි අදහසක් වඩා හොඳ අදහසක් දෙනවා ෆියුචර් වලට බයි දාන එක. තවත් එකක් බලමු මේ වගේ. These fruits, palatu, will be ripening by tomorrow. ripening sentence
ඒක දැන් singular plural verb එකකුත් නැහැ. හරි? ඔක්කොමත් එක්ක will be තමයි අපි ගන්නෙ future verb. එක වාක්‍යයක පේන ඉස්සරහම තව එක් වචනයක් පය ගමුකෝ. She will be doing a job by the end of this year. She will be doing a job. Will be doing. ඇය රැකියාව කරමින් සිටිනු ඇත සිටීවි by the end of this year මේ වසර අවසානය වන විට. මේ අවස්ථා තුනටම වන විට කියන එක සම්බන්ධ කළා. ඒකත් එක්ක වඩා පැහැදිලි future meaning එකක් ඒ වාක්‍ය වලින් ලැබෙනවා. ඊට පස්සේ අපි මේකට අදාළව බලමු future continuous වල examples මොනවද කියලා. subject will be ing verb object I will you will be preparing for the O level examination by this November ඔබ සූදානම් වෙමින් සිටීවි prepare කියලා කියන්නේ සූදානම් වෙනවට හරි ඔබ සූදානම් වෙමින් සිටීවි මොකටද for the O level examination සාමාන්‍ය පෙළ විභාගය සඳහා by this November මේ නොවැම්බර් මාසයේ වන විට second sentence එක we will be traveling to Jaffna by this time tomorrow අපි travel කියන්නේ ගමන් කරනවට අපි ගමන් කරමින් සිටීවි කොහෙටද යාපනයට by this time tomorrow ඒ by දාලා වාක්‍යවල අදහස් කල්පනා ඇති පොඩ්ඩක් පුරු වෙන්න මේ වාක්‍ය එක් උදාහරණයක් මම දීලා තියෙනවා ඒවට අද මේ වෙලාව වන විට මෙහෙට මේ වෙලාව වන විට කියන්නේ අද අපි ඉඳගෙන කියනවා හෙට මේ වෙලාව වෙද්දී අපි යාපනයට ගමන් කරමින් සිටිනු ඇත. හරි වාක්‍ය එතකොට අද මේ වෙලාව නෙමෙයි. අද දැන් මේ වෙලාවට දැන් වෙලාව අපි කියමුකෝ මේ 11යි කියලා උදේ. එතකොට හෙට උදේ 11 වෙද්දී අපි යාපනයට යමින් සිටිනු ඇත. යාපනයට චාරිකාවක් යන්න ඉන්නවා. එතකොට ඒක පිටත් වෙලා නේද? ගිහිල්ලා නැහැ. එකලාවේදී යමින් ඉන්නවා. ගෙදරින් ඉතින් අතට ගිය සෑහෙන වෙලාවක් පය පහයක් යනවනේ යන්න. Third sentence එක she will be addressing the meeting within a hour within an hour කියලා වෙන්න ඕන එතන. She will be addressing the meeting. ඇය රැස්වීම අමතනවා. Address කියන එක අපිට දාන්න පුළුවන් එකක් තමයි තේරුම ලිපිනේ. හරි ගෙදරක ලිපිනයටත් අපි කියන්නේ ඇඩ්‍රස් කියලාමනේ. ඒ වගේ මේකෙන් එන verb එකකුත් තියෙනවා අමතනවාට. රැස්වීමක් ඒ වගේ කතාවක් අමතනවාට ඒවට කියන්නේ අපි ඇඩ්‍රස් කියලා. ඇය රැස්වීම අමතමින් සිටීවි within an hour. පැයකින් පමණ. ඒතර එතනදී by කියන එකෙන් අපි වෙනස් කරලා කාලයක් දානවා පැයකින් විතර පැයක කාලයක් තුලදී. එතන පැයකින් දැන් පැයක් යන කලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හරියටම පැයක් වගේ ගියයින් පස්සේ අය රැස්වීම අමතයි කියන අදහස. Their father will be recovering from his illness by next week. ලබන සතියේ වන විට ඔවුන්ගේ පියා will be recovering. ඒ කියන්නේ සුව වෙමින් රෝගයක් හැදිලා වගේ ඉන්නවා. එතකොට හොස්පිටල් ඇඩ්මිට් කරලා ඩොක්ටර්ස් ලාගේ කියනවා ඊළඟ සතිය වන විට ඔවුන්ගේ පියා ඔහුගේ රෝගයෙන් සුව වෙමින් සිටිනු ඇත. දැන් සමහර රෝග එහෙම තියෙන ගොඩක් රෝගවල සාමාන්‍යයෙන් රෝගය හැදිච්ච ගමන්ම ඊට පස්සේ ඒක වැඩි වෙනවා. ස්පිටාල්ට ගියා වුණත් ඒක වැඩි වෙන එක වළක්වන්න බෑ. සමහර කාලවල නේද එහෙම දවස් 5ක් ගියායින් පස්සේ තමයි ඔන්න අඩු වෙන්න ගන්න. ඒ අනුව අපි කියනවා ඔවුන්ගේ පියා රෝගයෙන් සුව වෙමින් සිටිනු ඇත ඊළඟ සතිය වන විට. Fifth sentence එක spectators will be encouraging them in the tournament. Spectators කියන්නේ නරඹන්නන්ට. නරඹන්නන් ඕන්ව ධෛර්යමත් කරමින් සිටින ඇත in the tournament. තනගාවලියේදී. එතකොට ඔන්න future continuous form එකේ affirmative ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ interrogative form.
ඒකේ විශේෂ දෙයක් පොඩි විශේෂ දෙයක් තියෙනවා interrogative form එකේදී ඒ තමයි will be ම ඉස්සරහට ගන්නෙ නැහැ මේකත් හම්බ වෙලා තියෙනවා අපිට හරි එම් මේ සපාර්ට් මේ ඉඳලාම පළවෙනි දවස් ඉඳලාම මේක හම්බ වෙලා තියෙනවා මේ will be එහෙමම අපි ඉස්සරහට ගන්නෑ will be I කියලා හරි එහෙම will විතරයි ඉස්සරහට ගන්න අපි ගලිමු වාක්‍යයක් හදලා බලමු marathon within 45 minutes දැන් තරංගයක් වගේ තියෙනවා තරංග සාමාන්‍යයෙන් තියෙන්නේ අර වයස් කාණ්ඩ අනුව එහෙම තියෙන්නේ නේද මේ 15 පාල කියනවා 17 පාල කියනවා එතකොට එහෙම අපේ යාළුව කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ තාම රේස් එකට මැරතන් එකට ආවේ නැහැ එක එක කට්ටිය දැන් කියනවා ඊට පස්සේ කියනවා කොහෙන් හරි ආරංචියක් ඇවිල්ලා තව මිනිත්තු 45කින් ඔවුන් මැරතන් එකේ මැරතන් තරඟයේ දුවමින් සිටිනු ඇද්ද සිටීවිද will they be running in the marathon එකේතර ග්‍රැමර් පාර්ට් වෙන්නේ මේවා second sentence එක will your dog ඔබේ බල්ලා සුනකයා ගැන කතා කරනවා will your dog be barking about 9 pm today අපිට 9 pm වලට අද මොකක් හරි වැඩගත් වැඩක් කරන්න තියෙනවා හරි සමහර බල්ලෝ එමෙ ඉන්නවා ඒ වගේම හරියටම මේ වෙලාවට තමයි පුරන්න ගන්නෙ මොකක් හරි වැඩගත් වැඩක් තියෙද දැන් මේ කල ඔන්ලයින් ක්ලාසස් තියෙනවානේ ඒ වගේ වෙලාවටමයි හරියට සමහර අය නේද එහෙම පටන් ගන්නෙ ඒ වගේ අවස්ථාවක බල්ලා අපි කියනවා will your dog be barking මේ බල්ලාද 9ට රෑ 9ට පමණ බුරමින් සිටීවිද පොඩ්ඩක් ඒක මේ වළක්ව ගන්න කොහොමෙන් හරි මට මේ වගේ වැඩගත් වැඩක් තියෙනවා කියලා ඒතොර යාළුවාට කියනවා අස්තුලාසියට ඒකට අදාළව අපි තව එක වාක්‍යයක් වගේ බලමු මෙන්න දාමු අපි වර්තමාන නැතුව how many කියලා දාමු how many people will be getting treatment How many people will be getting treatment in the hospital? මිනිස්සු කී දෙනෙක් රෝහලේ ප්‍රතිකාර ගනිමින් ප්‍රතිකාර ලබා ගනිමින් සිටින්ද? අපිට යම් අවස්ථාවක මොකක් හරි දෙයක් දැනගන්න ඕනේ. අපිටත් ඇඩ්මිට් වෙන්න අපිට රෝහලට යන්න අවස්ථාවක් හරි ඒ වගේ අවස්ථාවක හරි හිතාගන්න. එතකොට අපි අහනවා මේ වගේ වාක්‍ය මොකක්ද අවස්ථාව සනා කරනවා ඒක අපි මෙතන වාක්‍ය දාලා නැහැ රෝහලේ රෝගීන් කී දෙනෙක් ප්‍රතිකාර ගනිමින් සිටීවිද ඔන්න එතකොට ඉන්ටරෝගටිව් එහෙම නැත්නම් ක්වෙස්චන්ස් හදාගන්න හැටි ෆියුචර් කන්ටිනියස් වල මේ විදිහට සකස් වෙනවා අවසන් වෙනවා මේක බලමු ඊට පස්සේ හෑන්ඩ් අවුට් එකේ තියෙන එක්සැම්පල්ස් ටික will I be teaching you about the perfect tense by next week ලබන සතියේ වන විට මම ඔබට
perfect ඒ කියන්නේ පූර්ණ කාලය ගැන perfect tense කියන්නේ පූර්ණ කාලය අපි ඊළඟට පටන් ගන්න tense එක උගන්වමින් සිටීවිද මම ඔබට පූර්ණ කාලය පිළිබඳව උගන්වමින් සිටීවිද ලබන සතියේ වන විට second sentence will they be following a computer course own පරිගණක පාඨමාලාවක් අදාරමින් සිටීවිද by next month ඊළඟ මාසයේ වන විට What will she be doing? I am Kumak Karmin City with the in the evening. And there were one of it. And there were the other. And there were one of it in the evening. And there were I am Kumak Karmin City. How many players will be participating to the match? Three the cube he then. Karmitana Evo game of Captain. Three the cube he then. Sahabag women city with the Tarangas on the. ඔන්න ප්‍රශ්න ටිකක් හරි. ඊට පස්සේ අපි negative form එක බලමු. future continuous form. මේක negative වෙන්නේ අර විදිහටම will not be එහෙම නැත්නම් won't be විදිහට. නම් එක ගනිමු වාක්‍යයක් මෙහෙම I won't be conducting English classes By next year, I won't be conducting English classes. Kalori kene kari mama, ini mama kena pulang. Kalori kene guru re keno mama ilang aurudha wana vite English panti pawat kemin dan conduct kela kianne mehewano. Hari asurono mehewano agi adasa ketenti ini mama ilang aurudha wana vite English panti mehewamin. නොසිටිනු ඇත. I won't be conducting. ඒක එතන අකුරු වන්දර බලා ගන්න මේක අපිට කලින් හම් වෙලා තියෙනවා will not එකයි මේ විදිහට ඇති වෙන්නේ. Second sentence එකක් බලමු. They won't be disturbed. By the time we present our by the time we present the budget budget කියලා කියන්නේ අයවැය දැන් අයවැයක් කියපුවම මේ තමතනක මේක සඳහන් වෙනවානේ අපිට ගොඩක් එන්නේ මේ පාර්ලිමේන්තුවේ කියන එක නමුත් පාර්ලිමේන්තුවට අමතරව ඕනෙම ගොඩක් ආයතනවල අයවැය වාර්තාවක් නේද වැය ශීර්ෂයක් අය ශීර්ෂයක් තියෙන්න ඕනේ ඒ වගේ එකක් අවුරුදු පතා නේද ඇනුවලි ඉදිරිපත් කරනවානේ उदाहरण කියලා අදහසක් නැහැ එනික අපිට නැති අත් දාන්න වෙනවා anybody want to be anybody want be visiting visiting the zoo by
the end of this year, end of this month. Anybody want me visiting? කිසිවෙක් සත්වත්ව නරඹමින් නොසිටීවි by the end of this month. කුමක් හෝ හේතුවක් නිසා එක්කෝ නිවාඩු කාලයක් එනවා, හරි ඒ නිසා පළ තියෙන කාලයක් අලුත් දියාවක් හරි වෙන්න පුළුවන්. එහෙම නිසා කවුරුවත් සත්වත්ව නරඹමින් නොසිටීවි මේ මාසයේ අගවන විට. මේ මාසයේ අගවන විට කිසිම කෙනෙක් සත්වත්ව නරඹමින් නොසිටීවි නොසිටිනු ඇත. හරි. එනවා නෙගටිව් ෆෝම් එකක් හරි නෙගටිව් වල බලමු අපි උදාහරණ වාක්‍ය කොහොමද තියෙන්නේ කියලා. I won't be wearing a tie to the wedding. මම wedding එකට දින් එක සඳහා tie පටියක් පැළඳගෙන නොසිටීවි. දැන් tie පටියක් දාගෙන නැහැ කියන එකේ තන එයා අදහස් කරනවා. ඊළඟට කියනවා they won't be selling vegetables. Sell කියන්නේ විකුණනවා කියන අදහස. ඔවුන් එළවලු විකුණමින් නොසිටීවි at the market වෙළඳපොලේ by 7 p.m. Nobody will be watching TV by midnight. किसी व्यक्ति देखना मैं वहाँ के माँ anybody won't be के लिए देखना hand out ये वहाँ के देना nobody. किसी व्यक्ति TV नरम्बर में नोसी TV by midnight मध्य मरात्री बनो इट. It won't be raining here by the evening today. मेहेत හන්දෑ වන විට අද හන්දෑ වන විට වහිමින් ප්‍රතිබෙනු ඇත. ප්‍රේණුව වාක්‍ය ටික නෙගටිව් වලට ඔය විදිහට හරි දාගත්තා. අන්තිමට අපි බලනවා ෆියුචර් කන්ටිනියස් වල නෙගටිව් ඉන්ටරෝගටිව් ෆෝම් එක. ඒ කියන්නේ won't ඉස්සරහට ගත්තාම කොහොමද එන්නේ කියන එක. Won't she be අමතක වෙයිම ගත්තයින් පස්සේ won't she be driving her car tonight. Don't in the wrong part won't she be driving aya adaraatriye di ayage kaare padawamin nositi vidu padawamin sitin ekak nadda kena adasa ganna second example ekak won't the electrician won't the electrician working b කියන එක ගන්න ඔය ඔය අමතක වෙන්න පුළුවන් හරි b working end one හරි won't the electrician be working until
ඒ අනුව ඒ අතරතුර අපි අහනවා ඉලෙක්ට්‍රිෂියන් වැඩ කරමින් නොසිටීවිද හැන්දෑවන තුරු last final example එක view එක මෙතන online වෙන්න ඕනේ want plural එක ගමු want we be want we be teaching learning කියලා අපි ගමු want we be learning අපි ඉගෙන ගනිමින් නොසිටීවිද about the passive voice by the month after next එනම් කාලය සම්බන්ධ කරපු විදිය පොඩ්ඩක් බලන්න මේක ප්‍රශ්නයක් වෙනවා මේ ප්‍රශ්නය වෝල්ට් ඉස්සරහ තියෙන හින්දා by the month after next by next month කියුවා නම් ගැටලුවක් නැහැ ඊළඟ මාසයේ වන විට මේක කියන්නේ ඊළඟ මාසයේ වන විට නෙමෙයි by the month after next ඊළඟ මාසයට පස්සේ මාසෙනේ month after next නේ ඒතර ඊළඟ මාසයට පස්සේ මාසයේ වන විට කියලා එතන අපි කාලය ගලප ගන්න අවශ්‍ය වෙන්නේ want we be learning ඒ කියන්නේ අපි ඉගෙන ගනිමින් නොසිටීවිද about the passive voice කර්මකාරකය ගැන by the month after next ඊළඟ මාසයෙන් පසු මාසයේ වන විට හරි ඔන්න එතකොට negative interrogative වලට උදාහරණ ටික හරි ඒකේ බලමු ඊට පස්සේ hand out එකේ තියෙන උදාහරණ මොනවද කියලා ඒකේ මෙහෙම තියෙනවා පළවෙනි එක won't you be clearing the garden by this time tomorrow ඔබ වත්ත සුද්ධ කරමින් එලිපෙලි කරමින් නොසිටීවිද හෙට මේ වේලාව වන විට won't they be going on a picnic in the morning the day after tomorrow ඔවුන් චාරිකාවක් යමින් නොසිටිනු ඇද්ද උදේ වරුවේ කවදද the day after tomorrow හෙට නෙමෙයි අනිද්දා හරි අර මේ වගේම තමයි the next month after නෑ the by the month after next you වගේ the day after tomorrow කියන්නේ හෙටට පස්සේ දවස ඒ කියන්නේ අනිද්දා අනිද්දා උදේ වන විට නෑ අනිද්දා උදේ ඔවුන් චාරිකා වන විට නෑ එතන බයි නෑ අනිද්දා උදේ ඔවුන් චාරිකාවක් යමින් නොසිටිනු ඇද්ද won't anybody be working at the guard room tonight කිසිවෙකු වැඩ කරමින් නොසිටීවිද at the guard room මුර කුටි ආරක්ෂක කුටියේ tonight අද රාත්‍රී right ඒ අනුව ඔන්න මෙතනින් ඉවර වෙනවා සම්පූර්ණ වෙනවා මොකද්ද continuous future ඒතර future continuous එකත් එක්කම day 15 වලින් අපි තව දවසකට යන්නේ නැතුව මුළු continuous form එකම අවසන් වෙනවා ඒ අනුව දැන් ඕගොල්ලෝ ගාව තියෙනවා tenses 6ක් you have got 6 tenses they all are fully completed හරි ඒ ඔක්කොම මේ වෙද්දි සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙනවා ඒත් ඕගොල්ලන්ට හොඳ අවස්ථාවක් තියෙනවා දැන් simple එකට අදාළව කොහොමද action එක වෙනස් වෙන්නේ ක්‍රියාව වෙනස් වෙන්නේ continuous එකට වෙද්දි කොහොමද වෙනස් වෙන්නේ ඔය වගේ idea එක කොළුවට හොඳට ගන්න. ඒත් එහෙම අරගෙන practice වෙන්න ඒ වගේම මේ tense එක දැන් මේ ටික ගොඩක් වැදගත්. tenses අපි 12ක් වෙනකන් ඉගෙන ගන්නවා. එතකොට මේ 12 මාරු කරගන්න තමන්ට එක එක අදහස් තමන්ට එන විදියට හරියට ගන්න tense එක මොකද්ද කියලා අඳුරගන්න ඕනේ. ඒකටයි මේ උදාහරණ මම ගොඩාක් ඔයගලන්ට පැහැදිලි කරන්නේ. මේකත් එක්ක හිටියම මේකත් එක්ක ඔයගොල්ලෝ අල්ලගෙන මේක ෆලෝ කරපුවම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මේ අයිඩියා එකක් එනවා අදහසක් Tamanට ආපුවම මේ අදහස කොයි ටෙන්ස් එකටද ගෙනියන්න ඕන කියන්නේ ඒක තමයි වෙන්න ඕන මූලිකව ඒක ඔයගොල්ලෝ හදාගත්තාම ඊට පස්සේ පුළුවන් එතනින් එහාට රයිටින් රීඩින් ස්පීච් පැත්ති ස්පීකින් ලිසනින් ඔය දේවල් හැම එකම හදාගන්න මූලිකව මේ අවශ්‍යතාවය අනිවාර්යෙන් හදාගන්න ඕන
හරි එහෙනම් මෙතනින් සිම්පල් අපි අවසන් කරලා තියෙනවා මෙතනින් කන්ටිනියස් එකත් අවසන් වෙනවා ඊළඟට අපිට තියෙන්නේ පර්ෆෙක්ට් පූර්ණ කාලය ගැන කතා කරන්න ඒකෙදි වෙන ඇක්ෂන් එක මොකද්ද කොයි වගේද සහ ග්‍රැමර් පාර්ට් එක කොහොමද භාවිතා කරන්නේ කියන එක එක්ක බලමු හරි අද අවසන් කාර්යභාරයේ විදිහට තියෙනවා vocabulary එක කියන්නේ dictation ටික ඒක මම කවදාවත් මගහරින්නේ නැහැ අනිවාර්යයෙන්ම හැම දවසකම මම කිව්වා dictation ඒ ටික දෙනවම තමයි වචන 10ක් අනිවාර්යයෙන්ම ඕනේ graphic කරන දවස් ගන්නට අනුව එකතු වෙන වචන 10 ගාන එකතු වෙලා ඒ ටිකත් මධ්‍යත්තටම වචන සෑහෙන ප්‍රමාණයක් අඩුම ගාන වචන නේද 4000ක 5000කවත් vocabulary එකක් ඕගොල්ලෝ ගාව තියෙන්න ඕනේ ඕලිය පේපර් එකේ හොඳ සාමාර්ථයක් ගන්න ඕන බේසික්ස් ටිකට ඒ වචන ප්‍රමාණය හරි 3000 4000ක් නේද 5000ක් ඒ දැනගන්න ප්‍රමාණයට හොඳයි. ඒතෙන්ට අපි උත්සාහ කරමු පුළුවන් තරම් ඉංග්‍රීසි වල වචන ප්‍රමාණයක් පාඩම් කරගන්න. හරි. අද වචන ප්‍රමාණය බලන්න මේ ටික ගොඩක් ඔය ඕලෙල් පේපර්ස් ආශ්‍රිතව මම දාන වචන ටිකක් තියෙන්නේ. නමුත් ගොඩක් තැන්වල අපිට අවශ්‍ය වෙන වචන මේක. පළවෙනි එක සර්වේ. සර්වේ කියලායි ප්‍රොනවුන්ස් කරන්නේ. සර්වේ කියන්නේ සමීක්ෂණය. ඊට පස්සේ රිවීල් R E V E A L රිවීල් කියලා කියන්නේ හෙළිදරව් කරනවා ඊළඟ එක එමිෂන් ඔය දැකලා ඇති සමහර කලකට ගෑස් එමිෂන් කියලා එහෙම තියෙනවා ඔක සාමාන්‍යව නිකන් ප්‍රවාහන කටයුතු තියෙන තැන්වල ඒ එමිෂන් විමෝචනය වායුවක් විමෝචනය වෙනවා කියලා කියන්නේ වායුව කියන එක නෑ ඒකට ගෑස් එපායි මේ වචනේ තේරුම විමෝචනය ඊට පස්සේ කම්පිටිෂන් ඒක නම ඕගොල්ලන්ට හම්බෙලත් ඇති වාක්‍යවල එහෙම තරඟය concentrate කියලා කියන්නේ සාන්ද්‍රණය කරනවා. කියනවා දැන් විද්‍යාව කරද්දී එහෙම නම් මේ ගොඩක් වෙලාවට එනවා සාන්ද්‍රණය කරනවා කියලා මේ විවිධ ඔය ද්‍රාවණයක් මොකක් හරි දැන් සීන් ටිකක් දිය කරලා වැඩිපුර දිය කරන්න අපි කියන්නේ ඒක සාන්ද්‍රණය වෙනවා කියලා. ඒක එක තේරුමක්. ඊට අමතරව තව තේරුමක් තමයි අපි මොකක් හරි දෙයකට හොඳ අවධානයක් යොමු කරනකොට අපිට කියන්න පුළුවන් concentrate. Please concentrate your mind on this. මේ මත ඔයාගේ හොඳ අවධානයක් යොමු කරන්න කියලා ගුරුවරයෙක් වගේ ළමයෙකුට කියනවා වෙන කල්පනාවක් වගේ ඉන්නවනම් ඊට පස්සේ indeed කියන්නේ අත්‍යවශ්‍යම ඇත්ත වශයෙන්ම සැබවින්ම කියන අදහස encourage අපිට වාක්‍යයකත් මේ වචන අද හම්බුණා encourage ධෛර්යමත් කරනවා ඊට පස්සේ commencement ආරම්භය මොකක් හරි දෙයක ආරම්භය කියන එක එනවා commencement කියන එක ඊට පස්සේ ඇඩ්වර්ටයිස්මන්ට් එක නම් දන්නවා ඇති සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන වචනයක්නේ ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ වෙළඳ දැන්වීම නිකන් දැන්වීම කියන්න එපා නිකන් දැන්වීමට නොටිස්නේ ලාස්ට් වර්ඩ් එක අද ඩික්ටේෂන් විදිහට එන කන්සිඩර් කියන්නේ සලකනු ලබනවා මොන හරි දෙයක් ගැන අපි කියන්නේ සලකනවා කියලා සලකා බලනවා ඒ වගේ අදහසක් තියෙනවා හරි ඔන්න එතකොට මේ කොටස් ටික සම්පූර්ණයි එතකොට අද කරපු ප්‍රධාන main parts තමයි past continuous form එක ඒ වගේම future continuous form එක සහ vocabulary එක. ඒ කියන්නේ වචන 10යි. ඒක වැඩ ටිකක් එක්ක වාක්‍ය හදාගන්න. ඒතොර ඊළඟ දවසේ මතක් කරද්දී අනිවාර්යයෙන් මම මේ වාක්‍ය වලින් past continuous form එක ඔක්කොම දැන් අහන්න පුළුවන්. ආන්න ගොඩක් දේවල් දැන් තියෙනවා. ගොඩක් පරාසයක් අපි දැන් ඉගෙනගෙන cover කරගෙන යනවා දවසින් දවස. ඒතොර ඕගොල්ලන්ට මේ එකතු වෙන ටික ඕගොල්ලෝ හරියටම ග්‍රහණය කරගන්න. එනවා අපි day 16 වලින් ඊළඟ දවසේ හම්බ වෙමු එතන හැම දිනාටම goodbye